එතකොට අපේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ පින්වත්නි ඔය කුණ්ඩ දාන කියන වනේ. ඒ වැඩ ඉන කාලෙදී සුප්පාවාසා කියලා කෝලිය දියණියක් හිටියා. ඇයගේ කුසේ දරුවෙක් අවුරුදු 7ක් කුස ඇතුලේ. දැන් ඔබට හිතේ එහෙම වෙන්න පුළුවන්ද කියලා. මේ කතාව අහලා ඉන්නකෝ. දවස් 7ක් තිස්සේ මේ දරුවා බිහි කිරීමේ සටනක නිරත වෙනවා. අතිශය කටුක වූ තියුණු වූ දරුණු වූ වේදනා විඳිමින් දුක් දොමනස් විඳිමින් ඇය මේ දරුවා බිහි කළා. හැබැයි මේ හැම පීඩාවක්ම ඇය දරාගත්තේ විතර්ක තුනක් එක්ක. මොන විතර්කද? ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු වෙනසේක. උන්වහන්සේ දෙසූ ධර්මයේ සත්‍ය වෙනසේක. ඒ ධර්මයේ අනුව පිළිපන් මහා සංඝයාගේ ගුණ අනන්තව අප්‍රමාණ වෙනසේක සත්‍ය වෙනසේක. දුකට ඇති පිළිය මේකමයි. මේවා සසර දුක්මයි. ආන් ඒ විදිහට ඇය ඒ තෙරුවම් සිහි කරගෙන තමන්ගේ වේදනාව යටපත් කරගත්තා. ඇය දරුවෝ බිහි කළාම ඇය තමන්ගේ ස්වාම පුරුෂයාට කිව්වා ගිහිල්ලා ලෞතුරා බුදුහාමුදුරුවෝ වඳින්න මං නමි මං වඳිනවා කියලා හිතාගෙන වඳින්න. උන්වහන්සේක සැප දුක මං විචාරනවා කියලා විචාරන්න. ඔන්න බලන්න පින්වත් යන්න බැරි වෙලාවට තමන් වෙනුවෙන් වන්දනා කරන්න නියෝජිතයෙක් යවන්නේ. මේවා කියලා දෙන්න බයයි ඔබත් හෙට ඉඳලා පන්සල් වෙන්නේ නැතුව නියෝජිතයෙක් වෙයිද කියලා. නමුත් පින්වත්නි මේ යන්න පුළුවන් නේ ඔබට දැන්? යන්න බැරි කෙනෙක් නම් අන්න තමන් වෙනුවෙන් මේ සිවුර දඹදිවට පූජා කරලා ඉන්න මම වෙනුවෙන් ජයශ්‍රී මහබෝ හාමුදුරුවන්ට. බයි දෙහිම් පින් කරගන්න පුළුවන්. දැන් සුප්පාවාසාවගේ ස්වාම පුරුෂයා ගිල ආරාධනාවක් කළා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. ඔහුට සිහිපත් කළා. ඔහු ගිල සිරිපතුල් වැඳලා බුදු පියාණන් වහන්සේට මේ විස්තරය සම්පූර්ණයෙන් කිව්වා. සාමිනී බුද්ධ රත්නය පිළිබඳ ධම්ම රත්නය පිළිබඳ සංඝ රත්නය පිළිබඳ විතරක විශ්වාස ගොඩනගාගෙන ඉන්න නිසා ඈ මේක දරාගෙන හිටියා. ඈ දරුව බිහි කළා කියලා. බුදු පියාණන් වහන්සේ වෙලාවේ සුප්පාවාසා කෝලියතුව සුවපත් වේවා ඈ නිරෝගී වේවා කියලා සත්‍යක්‍රියාවක් කළා. ඔහු ගෙදරනකොට ඇය හරිම කායිකව මානසිකව සුවෙන් ආශ්චර්යයි අද්භූතයි සතුටුයි. මේ සතුට එක මේ දෙන්න කතා වෙනවා. නැවත කියනවා ඇය ඔහුට ආය යන්න පන්සල් කියලා බුදුහාඳුරන්ට කියන්න ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මම සුවපත් වුණා කියලා. ස්වාමිනීහිට අපේ ගෙදර දානට වඩින්න කියලා ආරාධනා කළා. සුප්පාවාසා කෝලිය දුව ඔබ වහන්සේට දානේ පිළිර කරනවා ගෙදර කියලා කියනවා. දැන් බලන්නකො මේ දරුවෝ බිහි කරපු අම්මා අවුරුදු 7කට පස්සේ දරුවෝ බිහි කරලා දැන් හරිම කායික සුවේ. ආය ගියා හෝ අර විදියටම වන්දනා කරලා ස්වාමිනී ඇය සුවපත් වුණා ඔබ වහන්සේගේ සත්‍යක්‍රියා වහන්සේගේ ආශිර්වාද බලෙන්. ස්වාමිනී ඇය ආරාධනා කරන ඔබ වහන්සේට ගෙදර දානයට හිට. ඒ වෙනකොටත් පින්වත්නි එක්තරා උපාසක මහත්තයෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානකට ආරාධනා කරලා තිබුණා. බුදුහාමුදුර මහ මුගලන් මහරහතන් වහන්සේට කතා කළා. මොග්ගලාන අර උපාසකයා ඔබේ අග්‍ර උපස්සායකයා ඔහුට කියන්න හෙට දානට වඩින්න වෙන්නේ නැහැ කියලා. ඔහුට කියන්න සුප්පාවාසා කෝලියේ දුව අවුරුදු 7ක් දුක් විඳලා දවස් 7ක් දරුවෝ බිහි කරන්න දුක් විඳලා දරුවෝ බිහි කළා. ඇයි තිරුවම් පිළිබඳ මෙනෙහි කරන කෙනෙක් ඇගේ ආරාධනාවක් තියෙනවා. ඒක බාර ගන්නවා. ඔහුගේ දානේ ඊළඟ දවසට දා ගන්න කියන. බලන්න පින්වත්නි ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙත් එහෙම දානමාන එහෙට මෙහෙට කල් දාලා තියෙනවා නේද? දැන් අපි කිව්වොත් එහෙම මේ වගේ හදිසි ලෙඩෙක් එයාට සුවපත් වෙන්න තියෙනවා. එයාට ආශිර්වාද කරන්න අපි අද දානට වඩිනවා. එයාගේ දාන වෙන දවසකට දා ගන්න කිව්වොත් එහෙම ඇයි අපි සුවපත් වෙන්න ඕනේ නැද්ද? ඇයි අපි දායක වෙන්නේ නෙමෙයිද? ඇයි අපිට දුක හිතෙන්නේ නැද්ද? මිනිස්සු මහනවා නේද? බලන්න පින්වත්නි මේ මුගලන් මහරහතන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැනි ඒ ශ්‍රේෂ්ඨ උත්මය අසුර කරන දායකයෙක් කොයි වගේ වෙන්නේ නැද්ද? මේ දායකයට මුගලන් මහරහතන් වහන්සේ පණිවිඩය කියවෝ හරියම සතුටින් ඒකට කැමති වුණා. පින්වත්නි නිකමම නෙවෙයි ඔහුට කිව්වේ. මුගලන් මහරහතන් වහන්සේ ඔහුට කිව්වා උපාසකය ඔබේ ජීවිතය පිළිබඳ මට ඇප වෙන්න පුළුවන්. ඔන්න බලන්න කේදෙනෙදී. ඔබේ ධනය පිළිබඳ මට ඇප වෙන්න පුළුවන්. මොකද දැන් හිට දානේ වෙන දවසකට දා ගන්න උඩ ජීවිතේ නැති වුණොත් එහෙම. ඇත්තට එහෙමනේ. උන්වහන්සේ කියනවා බදාරනවා ඔබගේ ජීවිතය පිළිබඳ මට ඇපයක් වෙන්න පුළුවන්. ඔබගේ වස්තුව පිළිබඳවත් මට ඇපයක් දෙන්න පුළුවන්. දානේ මේ හේතුව නිසා වෙන දවසකට දාගමු.
හැබැයි උපාසකයා ඔබේ ශ්‍රද්ධාව පිළිබඳව නම් මට හෙපෙන්නේ බෑ. ඒක ඔබ පරිස්සම් කරගන්න. මේ උපාසකයා කිව්වා ඉතින් ආර්යයන් වහන්සේලා ඔබ වහන්සේලා මගේ ජීවිතය ගැනයි මගේ වස්තුව ගැනයි අප වෙනවා නම් ශ්‍රද්ධාව මට පරිස්සම් කරගන්න පුළුවන්. සුප්පවාසා දානේ පූජා කරත්තා. මොකද මහරහතනන්ස බුදු පියාණන් වහන්සේට සැලකලා ස්වාමීනි කැමති වුණා උපාසකයා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුප්පවාසා කෝලියේ දුව එක දිගට දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දම් පැන් පූජා කළා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දානට වැඩියාම මේ ළමයාගෙන් අහනවා දැන් අවුරුදු 7යිනේ. ඔය කියන දේට නැගිටින්න පුළුවන් වෙන්නේ පහත් අවුරුදු ළමෙක් කියලා. ඒතර එලින් කියන දේ කුස ඇතුලේදී අහන් ඉඳලා මට භාෂා පිළිබඳවත් යම් ආකාරයක වැටහීමක් තියෙන්න ඉබේ. එයාගෙන් අහනවා ඔබට ඉවස ගන්න පුළුවන්ද ඔබට අභාසු නැද්ද? මොන පහසුවක්ද ස්වාමිනේ මං අවුරුදු 7ක් ලේ හැලියක් ඇතුලේ වාසය කළා කියලා හෝ කිව්වා. ඒ වගේ අදහසක් පළ වෙනවා කියලා හිතන්න. ඒ වෙලාවේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග මගේ පුතා කතා කරනවා කියලා සුප්පවාස හරි සතුටු වුණා. ඔබත් සතුටු වුණා නේද ඔබේ දරුවෝ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට වැඩි හිටියෙක් ගුරුවරයෙක් එක්ක ගෞරවයෙන් සතුටින් කතා කරනකොට සුප්පවාසත් බොහොම සතුටු වුණා. පින්වත්නි හරි සතුටින් දානමාන පූජා කළා. බුදුහාමුදුරු සුප්පවාසගෙන් ප්‍රශ්නයක් අහනවා. සුප්පවාසා ඔබ මේ වගේ දරුවෝ ආයෙනම් ප්‍රාර්ථනා කරන්න නැතුව ඇති නේද? අනේ ස්වාමීනි මම මේ වගේ දරුවෝ 7 දෙනෙක් බිහුණත් කැමතියි කිව්වා. ඔවුන් පේනව නේද? අවුරුදු 7ක් දරුවෝ කුසේ තියාන දුක් විඳින දැන් මේ මාස 9මාරක් කුසේ දරුවෝ තියන් ඉන්නාමල දන්නව ඇති නේ පීඩාව අපිට පේනවනේ අම්මලගේ හැසිරීම් වලින්. අවුරුදු 7ක් දරුවෝ කුසේ තියන් ඉඳලා දවස් 7ක් බිහි කරන්න දුක් විඳලා උපවාස කරනවා ස්වාමීන් වහන්සේ නෑ මම මේ වගේ 7 දිනකට කැමතියි කියලා. බලන්න මිනිස්සු දුකට කොච්චර කැමතිද කියලා. අර ප්‍රේමය ආදරය කියන එක ඉස්සරහට දාගෙන අර දුක කියන එක දරා ගන්න මිනිස්සු කැමති වෙලා තියෙනවා. මේ සබදාම ඇති. බුදුහාමුදුරුව දාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පවත්ත මතිවත්ත තීති. පැහැදිලි කරනවා. මිහිර නැතිද මිහිර නැතිද මිහිරි බවින්ද ප්‍රිය නැතිද ප්‍රිය විදිහටද දුක් ඇතිද සැප විදිහටද ප්‍රමාදී වූ පුජ්‍යලයව ඉක්මවා යනවා කියන එකෙන් අදහස් කරන්න පින්වත් නෙමේ මිහිරි දේ අමිහිරි දේ මිහිරි විදිහට පේන්න පටන් ගන්නවා මොකද ප්‍රමාද පුජ්‍යල නිසා ඉතින් ලෝකේ දෙන දුක සැපක් වගේ පේන්න පටන් ගන්නවා ලෞකික දෘෂ්ටියකින් නම් ඔබ කියයි ඒක හොඳයි නේ කියලා නමුත් පින්වත් මේ ආධ්‍යාත්මික දෘෂ්ටියකින් දැක්කම දුක මිනිහෙකුට තේරෙන්නේ නැත්තම් एक बार पत्र पास दुखसागत देवल सप सागत देवल बड़ी क्या आप सफाई करी ताकि बना होते हो तीनों ने क्या हम सफाई लसन वाहन एक सफाई ओ वगे आप ही सफाई के लिए देवल फान वगे न आप ही ए वगे सैप है पटांगा जिन सैप हम भी ना नहीं दुख को नहीं देना मैंने सुपिंग मन दुख विंद ये दुख रखे हमें तीन दुख में मन तरह सतुरा दो කියලා කලාකරු වික්ලියන්නේ මට හිතෙනවා ඒක සාමාන්‍ය මිනිස්සු ගාව නිතර තියෙනවා කියලා මොන දුක වින්දත් කමන්නේ ඒ දුක වින්දට කියලා වෙන ප්‍රතිලාභයක් හොයාගෙන දුක විඳිනවා හැමදාම දුකක්මයි ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාලේ ඕක ප්‍රමාදී පුජ්‍යලයන්ගේ අත්දැකීමක් මිසක අප්‍රමාදී පුජ්‍යලයන්ගේ අත්දැකීමක් නොවන බව